ජනතා විමුක්ති පෙරමුණ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්ති ඉවත් කරලා තියෙනවා. Start your journey. IIT September intake. Register now. ඒගොල්ලන්ට ආගමක් දහමක් ජාතියක් ජන්මයක් ඒ වගේම දෙමාපියන් සංස්කෘතියක් පිළිබඳ මේ ලෝකයේ ආબોධයක්වත් නැහැ. ඒගොල්ලෝ ඒවට සැලකිල්ලක් දක්වන්නේත් නැහැ. විශ්නම දෙනෙක් මේ වෙලාවේ ජනාධිපතිවරණයට තරඟ කරනවා. එයින් ඉතාම සුදුසුම පුද්ගලයා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දෙන මාලිමාව යටතේ තරඟවදින අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බලනකොට කොහොමද තියෙන්නේ ආගම නැති නිර්ආගමික නිර්ආගමික අනාගමික රාජ්‍යයක් කරා අපි යනවා. ඒකෙදි ආගම් අපිට කිසිවක් අවශ්‍ය නැහැ. රාජ්‍ය එකක් ආගම අපිට අවශ්‍ය නැහැ. ආගම් වලින් කිසිම ඇති වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. දලදා මාලිගාවට අදාළව සිද්ධි බැලුවත් ඒවා පෙරහැර පවත්වීම සම්බන්ධව ඒවට ඉඩක් ආපව කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. මම නිකන් අනාවැකියක් කියන්නම්. කිසිදු සැකයක් නැහැ. කැට තියලා කියන්නම්. විශ්වාසය කියන්නම්. ගෝඨාභය අංක 2 බවට පත් වෙනවා. මේ කියන අනුර කුමාර දිසානායක ඇතුළු මේ අනාගමික සංස්කෘතික විරෝධී සදාචාර විරෝධී ඓතිහාසික විරෝධී ඉතිහාස විරෝධී මේ කණ්ඩායම් වලට ඔබ ඡන්දේ දීලා බලයට ගෙනවත් දෙයි. මාලිමාව යම් විදියකින් බලයට පැමුණොත් එහෙම ආයිත් මැතිවරණ කිසිදා ලංකාවේ පවත්තන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලක මෙතනින් වෙනවා. ඔය මාලිමාව කියන එක යටතේ තියෙන හරිණී විජේසු අමරසූරිය වැනි අයව ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම නොමග යවලා තියෙනවා. ඒ අය සියලු දෙනාම යම් කාලයක් තුලදී ස්වභාවික දේශපාලනික මරණයකට පත් වෙන්න ඉඩ හරිනවා. ආගම ධර්මයට උදව්පදව් කරපු එය තිබිය යුතුයි කියලා හද පතුලෙන් විශ්වාස කරන ඒ වර්ගයේ කවුද ඉන්නේ කියලා බැලුවාම සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ සීයේ ඩෆ් කන්ඩිෂනර් නැති හිසකෙස් වල පනාව හිරවුණා. ඩෆ් කන්ඩිෂනර් ගෑවෝ හිසකෙස් මතින් පනාව ලේසියෙන් ගමන් කරනවා. ඩෆ් කන්ඩිෂනර්